වයඹපළාත් ඇල දෙවැනි අදියර අද ක්‍රියාත්මක කෙරුණේ නීලගම උමගේ ඉදිකිරීම ආරම්භ කිරීමත් සමගයි. ඒ අනුව ආදාගල ගල් පර්වතයේ කොටසක් පුපුරවා හැර මීටර 821 දිගින් යුත් ඇල මාර්ගයක් ඉදිකරනවා. දෙවැනි අදියර යටතේ වයඹපළාත් ඇල කොටසේ කිලෝමීටර 17ක ප්‍රමාණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොල්පිටිගම කුඹුකුලාව වැව් පරිසරයට පැමිණ ග්‍රාමීය වැව් 2400 ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන ආරම්භ කළා. මේ අටතේ එල්ලංගා පද්ධතිය මගින් පෝෂණය වන වැව් 353ක් වයඹ පළාතේ සංවර්ධනය කෙරෙනවා. භගවතෝ ශාවක සංඝෝ සාමීනි පටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස වයඹල සංවර්ධන ව්‍යාපෘති කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවටද ජනාධිපතිතුමා එක්ුණා. අනතුරුව පැවති උත්සවයේදී ජනාධිපතිතුමා කියා සිටියේ කෘෂි කර්මාන්තයත් ගොවි ආර්ථිකයත් නගා සිටුවීමට වත්මන් රජය යටතේ පුල් වැඩ කොටසක් ඉටුවමින් පවතින බවයි. එදා 2007 මුල්ගල් තියලා වැඩ ආරම්භ කරපු දවසේ එතන ඉඳන් මේ වැඩේ කරගෙන යන්න තිබුණා නම් මොරගහ කන්ද කළුගඟ අද වයඹට වතුර දෙන මේ උත්සවේ පවත්වන්නේ අද නෙවේ මිත්‍රවරුන්ගේ මව්පියනි දරුවනේ මීට අවුරුදු 5කට ඉස්සර වෙලා 2012. පහුගිය අවුරුදු 3මාරේ මොරගහ කන්ද වැඩ ඉවර කළා වතුර දුන්නට පස්සේ මං ආගෙන හිටියා කවුද වන් දන්නේ මහත්තෙක් කියනවා 2015 අපි ආණ්ඩුව ගන්නකොට මොරගහ කන්දේ වතුර පුරවන්න විතරයිලු තිබුණේ මේව හරි හතර hina මං ඒ අයට කියනවා මහවැලි මහ සැලැස්ම අවුරුදු 30කට එදා සැලසුම් කරපු එක අවුරුදු 5කින් කළා නම් මේ ප්‍රමාද වෙලා තිබුණු මොරගහ කන්ද පණ ඇද ඇද නැවතිලා තිබ්බේක මම අවුරුදු 3කින් ඉවර කරන්න සැලසුම් කළායි ගිය අවුරුද්දේ මොරගහ කන්ද ජලාශයේ ජලය නිකුත් කෙරුවේ කියලා ඔබ සැපවත් ජීවිත ගත කරන අය නොවේ රටේ ජාතියට බත් දෙන්න ඔබ කැප කරන්නේ මහා විශිෂ්ට සේවයක් ගෞරවයක් මට ඒ අත්දැකීම තියෙනවා ඔබ වගේ මමගේ තාත්තත් ඒ දුක් විඳපු ගෝවියෙක් නිසා අද ඔය වීමිල ගැන කතා කරනකොට කියන්න ඕනේ එදා ඒ වීයලේ මණ්ඩලය අහෝසි කරන්න 2010 පාර්ලිමේන්තුවට යෝජනාව ගෙනාවු වෙලාවේ මං ඇමතිවරේ මමත් ආණ්ඩු පක්ෂේ 17 දෙනෙක් ආණ්ඩුවේ යෝජනාව පාර්ලිමේන්තුව තුල පරද්දලා වීයලේ මණ්ඩලය මං එදා රැකගත්ත තමුන්නන්සලට කියන්නට ඕනේ 2006 මම කෘෂිකර්ම ඇමති විදිහට නැවත වීයලේ මණ්ඩලය පණ පෙව්වා ශක්තිමත් කියලා නමුත් ඒ කාලේ ලොකු මහත්තුරු වීයලේ මණ්ඩලය මං හැදුවට වී ටික ගන්න දුන්නේ නැහැ විමෝල් මාපියාවට සහයෝගය දුන්නේ වීයලේ මණ්ඩලයේ අහෝසි කරපු අයයි මම 2006 වීයලේ මණ්ඩලයේ හදලත් ඒකට වීටික ගන්න නොදුන්න අයයි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා එදා අපේ ආණ්ඩුව බලයටපත් වෙන්න ඉස්සෙල්ලාම මේ රටේ වෙච්ච පරිසර විනාශයේදී දේශපාලකයන් ප්‍රමුඛව රාජ්‍ය නිලධාරීන් සහ ඇතැම් ඡාවාරම්කාරයින් කළ පරිසර විනාශය කම්පා කරන සිද්ධි අනාගත ලෝකේ රුධිරයට වඩා පානීය ජලයට වටිනාකමක් එන බව අමතක කරන්න එපා කාලගුණික දේශගුණික විපර්යාස නිසා ලෝකේ බරපතල අයහපත් තත්ත්වයන් ඇතිවන රටවල් වලින් එකේ සිට ප්‍රමුඛතාවය ගත් විට නායක හඳුරන්නේ ලංකාව හතරවෙනි තැනේ ඉන්නේ. ගස් කපන, පස් කපන, වැලි අදින, ඡාවාරංකාර ව්‍යාපාරිකින්ට මං කියනවා. ඔබ ඔය කරන්නේ මේ රටේ සමස්ත ජනතාවගේ අද දවසේ ජීවත් වෙන මිනිස්සුන්ගේ වගේම හෙට උපදින මිනිස්සුන්ගේ ජීවිතත් එක්කයි සෙල්ලම් කරන්නේ. මේ ලක්බිම මහ පොළව කාන්තාරයක් කරන්න ඒ පරිසර විනාශය කරන අය වග කියන්න ඕනේ. වකුගඩු රෝගයේ ව්‍යාප්තව පවතින ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ලබා දීම සඳහා ස්ථාපනය කෙරුණු ප්‍රති ආශ්‍රිත කරන ජල පද්ධති නවයක් දුරස්ථ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා ජනතා අයිතියට පත් කළා. ජල පෙරණ යන්ත්‍ර 340ක්ද සංකේතාත්මකව ප්‍රදානය කෙරුණා. I'm gonna make it.